ඔන්න ඔයගොල්ලන්ට අදත් අලුත් වීඩියෝ එකක් ගේන්න යන්නේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් පේනවා ඇති කාර් එක වෙනස් වෙලයි කියලානේ. මගේ මොකද කලින් කාර් එක තනිකර රතු පාට මේ කාර් එක මේ සාන්ද්‍රාගේ කාර් එක මං මිලානෝ ඇවිල්ලා ඉන්නේ. මම ඔයගොල්ලන්ට අද පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හැදුවේ. කොහොම හරි මං අද යන්න ඉන්නේ කියන්නේ මෙහි මිලානෝ වල තියෙනවා කඩයක් තියෙනවා. ඒ කියන්නේ ඒ කඩේ ඉන්නේ සත්තු විකුණන කඩයක්. මම ඉස්සරහ ගිහිල්ලා තියෙන ඒ කඩේට ඒකේ කියන්නේ හාවෝ මාළු හැම සත්තු జాතියක්ම ඉන්නවා විකුණන්න. මේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න එක්කන් යන්නම් ඒ කඩේට. එහෙනම් සෙට් වෙමු වීඩියෝ එකෙන්. ඔයගොල්ලන්ට කියන්න ඕන මිලානෝ වල නම් පට්ට රස්නයක් තියෙන්නේ. මොකද අපි ඉන්නේ සවෝන වල මුහුද කිට්ටුවල ඉන්නේ. ඒකින්ද නිතරම හුලම් පාස් වෙනවා මුහුදේ. ඒ කියන්නේ ගොඩට එහෙම නිතරම හුලම් පාස් වෙන හින්දා හේච්චර රස්නේ නැහැ. මෙහෙනම් ආයි පැලෙන්න රස්නේ කියන්නේ වාහනේ ඇතුළේ ඉන්න බෑ. මේ තැම්බෙනවා වාහනේ ඇතුළේ. වාහනේ ඇතුළේ AC එක දැම්මත් මේ ඒත් රස්නේ පුදුම රස්නයක් තියෙන්නේ වාහනේ ඇතුලේ. ඕගොල්ලන්ට කියන්න ඕන මිලානෝ කියන්නේ මම අපේ සිටි එකේ වාහනේ ඉලවලා මිලානෝ වල වාහනේ ඉලවද්දී පොඩ්ඩක් කියන්නේ හේ ටිකක් වෙනස්. මොකද වාහන ගොඩක් වැඩි. ඒ කියන්නේ එහෙන් මෙහෙන් වාහන දානවා. මොකද අපේ සිටිවල එහෙම ගොඩක් ගැන මිනිස්සු එහෙමත් නෑ. මොකද වාහනේ ගැන ගොඩක් ඉස්සර එහෙ යන්නෙත් නෑ. ඒක හින්දා මෙහෙ ටිකක් අමාරු වාහනේ ගවන්න ගියාම. ඔන්න මම දැන් කඩේ ගාවට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට පේන්න ඇති මේ මගේ පිටිපස්සේ තියෙන්නේ මේක තමයි කඩේ. හරි එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු සත්තු ඉන්නේ මොක්කුන්ද කියලා මේ විකුණන්න. ඔයගොල්ලන්ට මම ගණන් හිටන් ඔක්කොම පෙන්නන්නම්. හරි එහෙනම් යමු අපි බලන්න ඇතුළට. ගොල්ලොන්ට කියන්න ඕන මොකද මම නම් සත්තුන්ට හෙන ආසයි. ඒ වුණාට මම ඉස්සර පොඩි කාලේ ඒ කියන්නේ ලංකාවේ ඉන්න දවස්වල මේ ගෙදර හිටියා. මට තාරාවෝ හිටියා, මාළු හිටියා, ඉබ්බෝ හිටියා. මොකද වත්තේ හිටන් අපට ඒ කියන්නේ සත්තු එහෙම ඇති කරන්න පුළුවන් නේ වත්තවල. ඒ වුණාට මෙහි ඉතාලියේ හෙන කරදරයි සත්තු ඇති කරන්න ගියාම. මොකද වත්තක් එහෙම නැහැ. මොකද ගොඩක් මිනිස්සු ඉන්නේ පළත් ඒ කියන්නේ බිල්ඩින් වල තමයි ඉන්නේ ගොඩක් කට්ටිය. ඒකින්ද සතෙක් හිටන් හදාගන්න ගියාම ගොඩක් කරදරයි. හරි එහෙනම් අපි යමු බලන්න එහෙනම් කඩේට. ඔන්න දැන් මං කඩේ ඇතුළට යන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ මේක තමයි කඩේ. මෙතන නම් තියෙන්නේ මම හිතන්නේ සෙන්ට් ಜಾති තමයි මෙතන තියෙන ඔක්කොම. උගලොන්ට පේන ඇති සෙන්ට් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් වල අර සුගඳ ගහන්න දාන සෙන්ට් තමයි මෙතන තියෙන ඔක්කොම. මේ තියෙන්නේ මේක යුරෝ 19ක් වෙනවා මේ බෝතල්. මෙතන තියෙන සුගඳ ගහන ඒවා ගෙවල් වලට. මේ මෙතන හෙන සුගඳයි. ඔයගොල්ලොන්ට කියන්න මේ මෙතන දැම්මන් ඉන්න තැන වුණත් හෙන සුවඳයි. මේ තියෙන්නේ මේවා හෙන ලස්සනට ගෙවල්වල තියන්න පුළුවන් සුවඳ ගහන්න. හැම જાතියෙම මේවා තියෙනවා. යුරෝ 25ක් වෙනවා මේ සෙන්ට් જાති. හැම જાතියෙම ලස්සන තියෙන බෝතල් හිටන් උගලන පේන ඇති උඩ. මේ ඔක්කොම තියෙන්නේ මෙතන ගෙවල් වල සුවඳ ගහන ඒවා. මේ රෝස මල් හිටන් ඒ ඔක්කොම තියෙන සුවඳ ගහන ඒවා. සුවඳ ගහන්න තියෙන ගෙවල් වලට එන ලස්සනයි මෙතන තියෙනවා. මේ මෙතනක් තියෙනවා එන ලස්සනයි මල්. මේගොල්ල ඒවට සුවඳ කලවම් කරලා තියෙන මේ මල් වලට. මේ තියෙන්නේ මේ උඩ තියෙන ඉටි පන්දමක් පේනවද ඔයගොල්ලන්ට? මෙතන තියෙන ඔක්කොම ගෙවල් වලට හැඳි ගෑරුප්පුව මේවා තමයි මෙතන තියෙන ඔක්කොම. €23ක් 29ක් වෙනවා මේක. මේ සෙට් එකම මම හිතන්නේ. මේ ලස්සනයි. मित्र मेवा हिना लसन पेन होती बिली सेना मेवा हिना लसन मे वाल गणना गहलने इन तन अना खाली उगल मेवटिक पेन्नगडमे अना मुकद मुलिम सत्तु इन तन अना खाली मेटिक भास्कर अना मे बल लसन होती मे काड़ी मैं ओक्कोम हदला तीन पेन अभी सिप्पी कटोली हदला तीन लस्संट मेव हदला तीन पेन अतिगोल्टे मैं मेक विनवा यूरो अना मैं अक्ना मेक पेन लसन हदर तीन कड़े गणदेवियों के मेव हिटन तीन पीलीम हदपुआ मैं मित्र पट्ट लसन मेवे का तीन निकांग अरे वत्र गलागने हेना लसन ये कहना पेन अभी मेक माल विना मंदों के सत्तु इन तन बल मुहिना मेन मित्री पटांगा मे पेन अभी मैं आ माल विना मेके मे मालूना मैं डिस्कटला विन्ना लंकावे मन दान विधिटना उनके नाम तम डिस्कट विन्ना मैं मालूम के गण पेना गणना गहन मिता मितना मिहतने मालू टैंकी है मिता मे गान मत बार गान लक्ष्य पितवेनो पेन तो मे मालू टैंकी हेन लस्तना है टीका पेंद बंदी तीन इस्तर ईनाट हेन लस्तना मेके कुरल अदला गान लसन लसन तीन उगल पेन अभी मेके इबो इना अतले अर पल्ले उगल पेन अभी अतने इबो इबो इनो गोड़ा किन्ना विकुना गणना गहलाने ऐना मे गहे उगल पेन अद्दा उड इना नीका कटू से किन्ना मेन मेन पेन अभी उगल कटू से पेन अभी मेके तीन इबो पेटाऊ इना विकुना गान एवरो विसी हतरक्न गान විසි හතරක් කියන්නේ ඔයගොල්ලෝ බලන්න මොකද යූරෝ එකක් ලංකාවේ රුපියල් 240ක් වෙනවා දැන් මේ මෙතන මේ ඉබ්බොත් යූරෝ 24යි වෙන්නේ කියලා මේක නම් මොකෙද්ද දන්නේ නැහැ ඒක තුල නිකන් කටුස් එක් වගේ එකක් ඉන්නවා මේ ඉන්නේ අතන මේක තුල තේනත් ඔයගොල්ලන්ට මීයෝ ඉන්නවා යූරෝ 13යි පොඩි පොඩි මී පැටවු ඉන්න මේ වැතුලේ पर पेन मेकस्से अतुलेके निधि पेन हरियट करुवल मेन मेतन एक गुली वेला निधि පොඩි පොඩි මී පැටවු ඉන්න මේ එන ලස්සන කුළුම් බෝලයක් වගේ නිකන්. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ගාන යුරෝ 100 ගානක් 119ක් මේ මේක ඇතුළේ ඉන්නේ පිඹුරෙක් ඉන්නේ පොඩි පිඹුරු පැටියෙක් ඉන්න පේන ඇති ඔයගොල්ලන්ට අතන එතිලා එහා කොනේ නන්න අර හරිය මේකේ නම් ඉන්නේ කටුස්සෙක් ඉන්නේ යුරෝ 140 ගානක් වෙනවා 49ක් වෙනවා මේ ඉන්නේ කටුස්ස පේන ඇති ඔයගොල්ලන්ට. මේ මෙතනක් තියෙනවා මීයේ කරාර පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති නිදි කට්ටියම නිදි. මෙන්න මෙයා විතරක් නිදි නෑ. මෙයා නම් මොනවාද කනවා. අනේ කෙනෙක් උඩ නැගලා ඉන්න පේනද ඔයගොල්ලන්ට? එන අමුතු જાතියේ ලේන්නු වගේ නිකන් මං හිතන්නේ. ගාන නම් ගහලා නෑ මෙන්න එනවා මෙන්න ආවා. මෙයා නම් බය නෑ පොඩ්ඩක්වත් ළඟටම එනවා. අන්න දිව්වා මේ මේකස්සේ ඔයගොල්ලන්ට පේන ඇති ලොකු කෙනෙක් ඉන්න මේකස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ෆයිටර් කෙනෙක් ඉන්නවා එන ලස්සනට හදලා තියෙන මාළු ටැංකිය. මේ ඔක්කොම මාළු ටැංකිය තියෙන්නේ විකුණන්න දාලා තියෙන්නේ ලස්සනට හදලා ඒගොල්ලෝ යුරෝ 100 ගණන් විතර වෙන එක මාළු ටැංකියක් 180 ගණක් වෙනවා. මේ මෙතන ඉන්න ඔයගොල්ලන්ට පේන ඇති කුරුල්ලෝ ලව් බර්ඩ්ලා ඉන්න. हाव ओगल पेन हा पेटा दिन मेके ඔයගොල්ලන්ට පේන ඇති මෙතන යට ඉන්න ලොකු ක්ලීනර් කෙනෙක් ඉන්නවා හින ලොකු ක්ලීනර් කෙනෙක්. මේ වල ඔක්කොගෙම ෆයිටර්ලා. ඔයගොල්ලන්ට පෙන්නන්න මම පොඩි පිරානලා 3 දෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. මේනේ පිරාන පැටව. මේ ගෝල් ෆිස්ලා නම් වෙන්නේ යුරෝ 7ක් විතර වගේ වෙන්නේ ගොඩක් අඩුයි ගාන. ලංකාවේ කාණු ගප්පේද කොහෙද මන්ද ඉන්නේ මේ නැති ඔයගොල්ලන්ට. ඉන්න ඔක්කොම මුහුදු මාළු. ඒ නැති මේක තුලින්නේ නිකන් අර මේකෙන් සත්තු අරන් ගියාම ඔය පළඟැටික වගේ පණ තියෙන උන් ඉන්නේ උන්ව කන්න දාන්න ඒගොල්ලෝ ඒ කියන්නේ පණ පිටින් ඉන්නවා මේ කැරපොත්තු හිටන්. මේ පේන අර පණිය මේ සත්තු මං හිතන්නේ ඔක්කොම අර අරුන්ට කන්න දාන්න තමයි තියෙන්නේ. मैं මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන ඇති කොරල්, ඒ කියන්නේ මාළු ටැංකිය වලට දාන ගල් జాති හැම එකම තියෙනවා. මේ වල ගණන් නම් ගොඩක් ගණන් නැහැ, යුරෝ 5ක් විතර වගේ වෙන්නේ. ප්‍රධාන කෑම జాති තමයි මෙතන තියෙන්නේ ඔක්කොම. මේ කඩේ හැම జాතියෙම තියෙනවා. මේ මාළුන්ගේ කෑම జాති, එතකොට අර මාළු ටැංකියේ වතුර සුද්ධ වෙන්න දාන්නේ ඒවා හිටන් ඔක්කොම තියෙනවා. ඉබ්බොන්ට කෑම මේ තියෙන්නේ. මේ මං හිතන්නේ ක්ලීනර්ලට දාන කෑම జాති හැමදේම තියෙනවා මේකේ. උගලට පේනවා ඇති ගණන් හිටන් මේ එච්චර ගොඩක් ගණන් නැහැ. හැම జాතියෙම කෑම තියෙනවා. මෙතන මම හිතන්නේ මේ ඔක්කොම තියෙන්නේ ක්ලීනර්ලට දාන කෑම ಜಾති තමයි මේ ඔක්කොම. මේ තියෙන්නේ මේ ඉස්සොන්ට දාන කෑම තමයි මේ. එතකොට මේ තියෙන්නේ ගෝල් ෆිෂ්ලට දාන කෑම ಜಾති. මෙන්න මෙතන හෙන ලස්සනයි මේවා. මේ තියෙන මේවා නම් හෙන ලස්සනයි, මාළු ටැංකිය එකකට උනත් දාන්න ගොඩක් ලස්සනයි මේක. මේ මේවා හැම ගොඩක් ලස්සනයි. මේක යුරෝ 19ක් විතර වෙනවා මේක. මෙතන තියෙන එතකොට මීයොන්ට කෑම ಜಾති හැමදේම තියෙන මේකට. මේ තියෙන්නේ හාබොන්ට. දැන් මං කෙලින්ම යන්නේ මේ කඩේ මල් ಜಾති, ඒ කියන්නේ මල් ಜಾති තියෙන තැනට යන්නේ. මේ බලන්න හෙන ලස්සනයි මේ මල් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ වල ගණන් නම් කොහොමද දන්නේ නැහැ. මේ තියෙන්නේ ගණන් ගහලා තියෙනවා යුරෝ 14ක් විතර වෙනවා මින් එක පැලයක්. ඔයගොල්ලෝ ගණන් ගහලා බලන්න. යුරෝ එකක් රුපියල් 140ක් නෑ, යුරෝ එකක් රුපියල් 230ක් විතර වෙනවා මේ දවස්වල. ඔයගොල්ලෝ වැඩි කරලා බලන්න. මේ කඩේ තව තියෙනවා බෝතල් මූඩි තියෙනවා. මේ ඔය දැන් ගෙවල් වල බියර් හදන කට්ටියට බෝතල් මූඩි තියෙනවා මෙතන. සාන්ද්‍ර කිව්වා මට මේ කඩේ තිබුණොත් අරගෙන එන්න කියලා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. ලංකාවේ නම් නැතුව ඇති බසිලිකෝ කියලා ගස් జాතියක් තියෙනවා. අපි ඒකෙන් මෙහි සූකෝ කියන්නේ අර සෝස් එකක් හදනවා. ඒක හදන්න තිබ්බොත් ගේන්න කිව්වා. ඊයින් පැලයක් බලමු තියෙනවද කියලා. මේ පේන ඇති ඔයගොල්ලන්ට මේ පැල අර මේ පැලේට අර එකපාරට අත තිබ්බහම රත හවුවෙන්නේ. ඊයින් පැල මං හෙන කැමතියි ඒකට. ඒ වුණාට මට ගෙනියන්න වෙන්නේ නැහැ මොකද මං කෝච්චියේ ආවේ. පැලේ මැරිලෙයි මං ගෙනිච්චොත් එහෙම මේ ගොඩක් ගණන් නැහැ. යුරෝ 3ක් විතර වගේ වෙන්නේ මේ පැලේ. මේ පේන ඇති ඔයගොල්ලන්ට අර සත්තුන්ව කන මල් පැල జాතියක් මේක. මේ තියෙන జాතිය හැම జాතියෙම තියෙනවා මේකේ. එතකොට තියෙනවා මේ මල් පෝච්චි හිටන් තියෙනවා හැමදේම තියෙනවා මේකේ. වත්තකට ඕන කරන දේවල් හැමදේම තියෙනවා මේකේ. සාන්ද්‍ර මට කියපු පැල జాතිය නම් තාම මට හම්බුන්නේ නැහැ. මං හිතන්නේ නැද්ද මන්ද මේක. බලමු එළියට ගිහිල්ලා. මේ තියෙන්නේ මෙන්න මේව තමයි සාන්ද්‍ර ගේන්න කිව්වේ මට. මේ තියෙන මීන් එකක් තමයි සාන්ද්‍ර මට ගේන්න කිව්වේ. බලමු ගාන කීයද කියලා. සම්මු මම හිතේ සතෙක් ඉන්නවා කියලා මේකේ නෑ නේ. ගණන් නම් ගහලා නෑ. ආ යුරෝ දෙකක් විතර වගේ වෙන්නේ නේ. ඔව් මම හිතන්නේ නෑ. මෙතන මේ තියෙන වට්ටවල් වල පැල කරද්දී කියන්නේ හැමදේම පැල જાති මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේවා අර සලාද කොළ තියෙන්නේ මේව. මෙතන හැම જાතියෙම සලාද කොළ තියෙනවා. ගොඩක් ගණන් නැහැ. මෙන්න මීන් එකක් කරන් යන සාන්ද්‍රක පොඩි පැලයක් ගේන්න කියලා මට මේ කරන් ගියා නම් හරි මම හිතන්නේ. මේක එහෙනම් මම සාන්ද්‍රට ගන්නවා මොකද එයා ඉදදී දැන් ගොඩක් පරක් වෙනවා එයාට අරන් යනවා මේක යද්දි මේ හැම જાතියෙම තියෙනවා මල් පැල එළවලු જાති හැමදේම තියෙනවා මෙතන මේ පේනතිය ඔයගොල්ලන්ට මෙතන තියෙනවා ට්‍රැක්ටරයක් තියෙනවා කියන්නේ තනකොළ කපන්න ඒ කියන්නේ වත්තක එහෙම තනකොළ කපන්න එහෙම සුපිරි මේක මේකේ ගාන වෙනවා ඔයගොල්ලන්ට පේන ඇති 500 ඒ කියන්නේ 5900 ගාණක් වෙනවා මේක මේ ඔක්කොම තියෙන අතර ට්‍රැක්ටර් જાති තමයි තියෙන්නේ මේ පහර මේක ඒ කියන්නේ වත්තක එහෙම තනකොළ කපන්න එහෙම සුපිරි මේක මම දැන් සාන්ද්‍රට ගත්ත මේක ගත්තා අරගෙන දැන් කෙලින්ම එළියට යනවා මේ මොකද මගේ GoPro එකේ බැටරි බැස්ස කඩේ ඇතුලේදී එකපාරට මොකක් හරි වුණා GoPro එක. ඔන්න මම දැන් කඩෙන් එළියට ආවා. මේ සාන්ද්‍රට අර පැලේ ගත්තා මේ තියෙන්නේ. මෙන්න මේක තමයි ගත්තේ සාන්ද්‍රට යා කිව්වා මට එද්දි ගේන්න කියලා මේක. මේක එච්චර ගාණක් වුණේ නෑ මේක යූරෝ 2 ගාණක් විතර වගේ වුණේ. මේවා කියන්නේ මෙහි ඉතාලියේ මේ කියන්නේ මේකේ සූගෝ කියන්නේ අර සෝස් එකක් හදනවා හෙන්න රහයි මේකත් එක්ක පාස්තා දාලා මේ කඩේ ඇතුළේදී එකපාරට මගේ GoPro එක ඕෆ් වෙලා මේ ඔන්නුනේ නෑ මොකක් හරි වුණා කවුරු හරි කෙනෙක් දන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න මේ GoPro එක මොකද කියලා කියන්නේ ගොඩක් රත් වෙන්නේ ඇයි කියලා හරි එහෙනම් දැන් මම කඩෙන් එළියට ආවා මේ මම දැන් ඔහොම යනවා ගෙදර වීඩියෝ එකට කැමති වුණා නම් වෙනදා වගේම ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝ කවුරු හරි අලුතෙන් කෙනෙක් බලන කෙනෙක් ඉන්නවා නම් මතක ඇතුව subscribe පාරක් දාගෙන යන්න එතකොට ඔයගොල්ලන්ට වීඩියෝ මගේ දාන ඒවා දිගටම බලන්න පුළුවන් bell icon එකත් bell එකත් ගහ ඔබනවා නම් ඔබන්න කියන්න ඔයගොල්ලන්ට මම bell එක ඔබන්න කියලා මොකද bell එක ඉබුවාම පොඩ්ඩක් කරදරයි මොකද ඒ කියන්නේ දැන් මම වීඩියෝ එකක් දැම්මාම ඔයගොල්ලන්ට අර මැසේජ් එනවා නිතරම මං කමේ මේ කමියුනිටි පෝස්ට් එකක් දැම්මත් මැසේජ් එනවා එහෙම කරදර කෙනෙක් කරදරයක් වගේ නම් බෙල් එක ඔබන්න එපා subscribe පාරක් දාගෙන යන්න යනවා නම් කවුරු හරි කැමති නම් වීඩියෝ එකට හරි එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු කට්ටියටම බායි එහෙනම්